मम निसान सलारत्नायक मम चमिन्न गुणरत्न मुलिन्म प्रधान प्रवृत्ति शीर्ष पाठ दुप्पत जनतावट लबा देन सहन कड़ा कापालनु करन्नै जनपतिगे निल्लीमाग गुरुहिगे कडिनमिन पियवीमटත් උපදෙස් ගම සමග පිළිසඳර ගැටළු වලට පැය දෙකකටත් පෙර විසඳුම් කොවිඩ් එන්නත මේ දක්වා 4,06,650 දිනකට ඇමරිකාවේ ආර්ථික කොරිඩෝවක් වෙනුවට අපේම අපනයන කොරිඩෝවක් සකසන බව අගමැති පවසයි. මොලින්ම දේශීය පුවත් දුප්පත් ජනතාවට ලබා දෙන සහන කඩාකප්පල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටිනවා. त्रिकुणामल गोमरान कडवल क्यूले कडवल गम समग पिलिसंदर වැඩසටහනට අදෙක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ගම සමග පිලිසඳර වැඩ සමග යලි ගමට त्रिकुणामल නගරයේ සිට කිලෝමීටර් 45ක් දුරින් පිහිටි ගෝමරාන් कडवल නගර මැදයේ සිට क्यूले कडवලට දුර කිලෝමීටර් 8ක් පවුල් 416කින් සමන්විත ගම්මානයේ වැඩි පිරිසකගේ ජීවනෝපාය ගොවිතැනයි. ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වීමට කියුලේ කඩවල විද්‍යාලයට පැමිණෙන අතරතුර ජනාධිපතිතුමා මඟ දෙපස රැස් සිටි ජනතාවගෙන් ප්‍රදේශීය තොරතුරු සහ ගැටලු විමසුවා. එතුමා මෙවර ව්‍යාසනු සම්බන්ධයෙන් ද සොයා බැලුවා. ගම සමග පිළිසඳර වැඩසටහන ආරම්භ කිරීමට පෙර SLT මොබිටෙල් ආයතනය සහ යටිතල පහසුකම් සහ පාසල් සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව කිවුලේ කඩවල විද්‍යාලය ස්ථාපනය කළ සුහුරු පත්තිකාමර විවෘත කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඩයලොග් ආයතනයේ පිරිනැමූ රූපවාහිනී යන්ත්‍රය සහ සබඳතාව විදුහල්පතිවරයාට බාර දීමද සිදු කෙරුණා. කන්තලේ ගම්තලාව මහාවිද්‍යාලයේ චතුර මදුලාල් සිතුවා නිර්මාණය කළ පාවාන් යුගලයේ සවිකල ඇවිදීමේදී විදුලිය උත්පාදනය කරන නව නිපැයුම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව ජනාධිපතිතුමා කිවුලේ කඩවල විද්‍යාලයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වුණා. අපි කොවිඩ් වසංගතයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය අපිට පුළුවන් වුණා සෑහෙන දුරට අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට. දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා. අපි ගෙනල්ලා තියෙනවා මිලියනයක් එන්නත්. ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා. සමහර අය අහනවා ඇයි මං එන්නේ මේ ගම් වලට වැඩක් නැහැ කියලා. මොකද මේ මම එන්නේ ජනාධිපතිවරයා වශයෙන් මේ ගම්මාන වලට ඇවිල්ලා මේගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න. දැන් මං එන ගමන් ආම්දුරනේ බැහැලා මං දැක්කා වී මේ දවස්වල කැපිලා මේ පහුගිය දවස්වල මම දැක්කා ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරනවා. මම ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන වෙලාවේ නොමිලේ හොර ලබා දුන්නා. ඊට පස්සේ වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබා දුන්නා. ඉස්සෙල්ලා 32යි. මට මතකයි පහුගිය කාලෙක ගොවින්ට වීවක් වලට මිලක් ගන්න බැරුව වස බීලා මැරුණ කාලයක් තිබුණා. මොකද දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා 50ට හෝ ඊට ඉහළ. සමහර තැන්වල මම අහගෙන ආවා ඒගොල්ලෝ 52 53ට කිව්වා. වී එකව කරනවා. හැබැයි හොඳ මිලක්. සමහර පැතිවල රුපියල් 60ටත් වී වික්කා. ඒක කමක් නැහැ. ඉතින් ගොවියන්ට සල්ලි එන්න ඕන. අපි ගොවින්ට බොහොම සාහන දෙනවා. දිරිමත් කරනවා. ඒ ගොවින්ගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි අපි හුඟක් අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහනේ කවුරුත් නේද? ජනාධිපතිවරු එන්නෙත් නැහැ, ඇමතිවරු එන්නෙත් නැහැලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ. ඒකින්ද තමයි මම එන්නේ. මම යන්නේ දුෂ්කරම පළාතේ තියෙන දුෂ්කරම ගම්මාන බල්ලා. අපේ ස්වාමීන් වහන්සේලාට මම දන්නේ කවදාකවත් හම්බ වෙනවද කියලා. හම්බ වෙලා ප්‍රශ්න කතා කරන මේ ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලුම විතරක් අහන්න නෙවෙයි. තමුන්නාන්සලා ළඟ තියෙන අදහස් මේ ශාස්ත්‍රයකම අදහස්. ඒ අදහස් නුත් අහන්න තමුන්නාන්සලා. ඒ වයින් දැනුවත් වෙන්න. ඒකල එකම්මටුන්ටත් හොඳයි අපිටත් හොඳයි. මගේ ප්‍රතිපත්තිය ජනතා කේන්ද්‍රීය ආර්ථික පරිපාලනයක් ඇති කරන්න. ජනතාව වෙනුවෙන් අපි මේ කරන්නේ බොහොම ගැටලු එක්ක අපි කරන්නේ. අපි ආර්ථිකය මේ රට බාර ගන්නකොටත් අපි දන්නවා ආර්ථිකය බොහොම දුර්වල තැනක තිබුණේ. වසර ගණනාවක් තිස්සේ ගත්ත ණය පිට රටවල් වලින්. හැබැයි ඒවා දැනගෙන තමයි අපි බලයට ආවේ. ජනතාවත් අපි කෙරෙහි විශ්වාසය තිබුණා. ඒවත් එක්කම අපි ඒවා කළමනාකරණය කර ගම අපි ඒකව වෙනුවෙන් අඬන්නේ නැහැ. විවිධ අයට දෝෂාරෝපණය කරන්නේ නැහැ. අපි ඒවා ගැටලුම කළමනාකරණය කරන ගමන් හැබැයි අපි කෘෂි කර්මාන්තයෙන් ඉහළම තැනක් අරගෙන තියෙනවා. අපි ආපු දවස් ඉඳලා ප්‍රමුඛත්වය දීලා පොර නිකම් දීලා මත් කරලා දැන් හොඳ වී අස්වැන්නක් ගන්නවා බඩ ඉරිඟු අස්වැන්නක් ගන්නවා අපි පිටරටින් ගේන කව්පි ගම්මිරිස් උඳු ඒ වගේම කහ දැන් කහ වලට හැමතැනම දැන් ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා ඒ වගේම මම දන්නවා ඒ කහ වවන ප්‍රදේශවල සෑහෙන හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා මේවායින් තමයි ආදායම ගන්න පුළුවන් වෙන්නේ අපි වෙනද පිටරට වලින් මේවට බිලියන ගාණක් වියදම් කරා ඩොලර් බිලියන ගාණක් මේ වගේන් ඒවා අපි දැන් අපේ ගොවියට මේ මුදල් ටිකක් ගණන් ගියයි ඒකට කමන්නේ ඒවා යන්නේ අපේ ගොවියන්ට පාරිභෝගිකයත් අපි බලා ගන්නට ඕනේ මේ මුදල් පිටරට ගොවියන්ට නෙමෙයි යන්නේ දැන් ලංකාවේ ගොවියන් මේ වැඩි දෙනෙක් 75%ක් තාම ජීවත් වෙන්නේ ගම්බදව එයින් 35%ක් ඍජුවම ගොවිතැනින් ජනගහනය ඒ අය තමයි වැඩි කොටස ඒ අයගේ යහපත තමයි වැදගත් වෙන්නේ ඊළඟට විශේෂයෙන්ම මේ දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා මම හිතන්නේ මේ පැත්තෙල උනත් හම්බ වෙන්නේ නැති කීප දෙනෙකුට ඒ අයගේ පුහුණු ඉවරන ගමන්ම තව 35000කට දෙනවා දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවනවා ඒකින්ද සෞඛ්‍ය සේවයේ සමහර අය වැඩ වර්ජනය කරා මේ වැරදි අදහස් මතු කරගෙන අපි මේ කිසිම ආදායමක් නැති කිසිම අධ්‍යාපන සුදුසුකමකුත් නැති හතම දුප්පත්ම අයට ඒ අයට එයාගේ පවුල් වලට යම් සාහනයක් ලබා දෙන්න තමයි ඒක දුන්නේ. ඒවා වැරදි අදහස් නිසා ඒවා කඩා කප්පල් කරන්න එපා කියලා මං ඉල්ලනවා. මොකද ඒවා දුප්පත් අයට ලැබෙන සාහනයක්. කෙටි කාලය අවුරුද්දයි මාස 3 කාලය ඇතුළත විශාල කොටසක් කළා තියෙනවා. හැබැයි මේවා සමහර වෙලාවට වැරදි විදියට අර්ථකථනය කරන මාධ්‍යවල සමාජ ජාලාවල දිවයිනේ දුෂ්කරම අධ්‍යාපන කලාපයක් ලෙස සැලකෙන ගෝමරන් කඩවල යටිතල පහසුකම් භෞතික සම්පත් සහ ගෘහකීය හේතුවෙන් අධ්‍යාපන ගැටලු රසක් පවතිනවා. त्रिकुणामलय දිස්ත්‍රික්කයේ පාසල් 37කට ගුරු නිවාස ඉදි කිරීමට සහ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 37ක් වෙන් කර ඇති අතර පාසල් 15ක පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ජල පෙරහන් යන්ත්‍ර සවි කිරීමටද පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කළා. त्रिकुणामलय දිස්ත්‍රික්කයේ සෑම පිරිවෙනකටම පරිගණක 5 බැගින් ලබා දීමට සහ දිවයිනේ සියලුම පිරිවෙන් විද්‍යායතනවල සිසුන් වෙනුවෙන් ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම් කර ඇති බවද සඳහන් කෙරුණා. කිවුලේ කඩවල විද්‍යාලයට රැසියම් ශාලාවක් සහ පන්ති කාමර ඉදි කිරීමටත් දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයටත් ගුරු හිගයේ පියවීමටත් පියවර ගන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ප්‍රදේශයේ මාර්ග 41ක් ඉදිරි තෙවසර තුල කාපට අතුරා සංවර්ධනයට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා. පදවිය ශ්‍රී පුර ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා රුධිර පෙරණ ඒකකයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා. ප්‍රදේශයේ වැව් 39ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 125ක් වෙන් කර ඇති අතර තවත් වැව් 99ක් වාරි සෞභාග්‍ය ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරන බව වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉදි කරලා දීලා තියෙන්නේ ගුම්පාන්සල් පාන්ති කාමර ගොඩනැගිලි විතරයි. පුස්තකාල ගොඩනැගිල්ලට අවශ්‍ය පොත්පත් නැහැ. අපට ඒවා ලබා දෙන්න. අපි පොත් 500ක් දෙන්න ඔයාගේ ඉස්කෝලේට කෝ එන්නේ කවුද එන්නේ? ගුරුතුමිය ඉන්නවද? පුස්තකාලය සඳහා පොත් ප්‍රදානය කිරීමය. හරි. පොත් 500ක් තියෙනවා. පොත් පෙට්ටිය තියෙනවා ඒක එකතු කරගන්න. හැබැයි කියවන්න ඕන පොත්. ගෝමරන් කඩවල විද්‍යාලය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සොරතින් අවශ්‍ය කියවීම් පොත් ලබා දෙන අවස්ථාව පොත් තියෙන 500ක් එක්කව කරගෙන යන්න. බක්මීගම මැදවත්ය ග්‍රාම සේවා නිලධාරි කොට්ටාස දෙකටම අලිවැටක් ඉල්ලලා අපි මැනුම් කටයුතු කරලා තිබෙනවා 2018 එහා 2020 තාම එම අලිවැට ඉදි නොවී තිබෙන්නේ. ඒකට කිලෝමීටර් 20ක වැටක් අපි 2021 වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා. ඒක 2020 වර්ෂයේ කරනවා අපි. ඇත්තටම මේ උපකරණ ටික දෙනවා නම් අපිට මේ වනජීවකයේ තාක්ෂණ නිලධාරී මහත්තයෙකුත් දෙනවා නම් තාක්ෂණ දැනුමත් එක්ක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටු ටික ඉන්නවා අපිට වැඩ කරගන්න පුළුවන්. ඒක තමයි. ඒක ප්‍රාදේශීය ලේකම්තුමන්ලයි රාමසේවකයි ගොවි සංවිධානයත් එක්ක එක්කව කළා කතා කරලා ක්‍රියාත්මක කරන්න. අපි ආඩම්පනේ ගම්මානේ මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. ඉතින් ඇත්තටම මේ ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. භූගත ජලය තමයි පාවිච්චි කරන්නේ පානීය ජලය විදියට. කුඩා ව්‍යාපෘති 500ක් විතර තියෙනවා. ඒ වෙනුවට අපි බෙල්ලික්කඩ අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරික මාර්ගයෙන් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඒකෙන් ගෝමරන් කඩවල පදවි ශ්‍රීපුර මොරවැව කුච්චවේලි ඒ සියලු ප්‍රාදේශීය ලේකම් අඩම්පන් එකත් අහු වෙනවා සර්. ග්‍රාම සේවක වසම් 54ම මේකේ තියෙන සම්පූර්ණ කොහෙන්ද කරන්නේ? අපි ජල සම්පාදනයෙන් සර් මේ ළඟ තියෙනවා වැවක් යාන් වයින් වතුර එන සර් බෙල්ලික්කඩ. ඒකෙන් පානීය ජලය දෙන්න පුළුවන්. පානීය ජලය ඝන මීටර 20000ක ව්‍යාපෘතියක් සර්. දැන් ඒකේ දැනට වතුර තියනවද? වතුර තියනවා සර්. ඒක දැන් පටන් ගන්න පුළුවන්ද ටැංකිය බැලලා? ඩිසයින් එක ඉවර කරලා තියෙන්නේ. මේ වෙලාවේ සර්වේ කරගෙන යනවා සර්. මැයි මාසේ ඉඳන් අපි පයිප් ලේයින් පටන් ගන්නවා. අගෝස්තු මාසේ ඉඳන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක පටන් ගන්නවා සර්. අපිට අවුරුදු 2කින් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්. ජනතාව 70000කට අපිට වතුර දෙන්න පුළුවන්. දැන් සර් ත්‍රිකුණාමලයේ 70%කට ජලය දීලා තියෙනවා. ඒකෙන් මේ ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වෙනවා සර්. මේකත් එක්ක තව ත්‍රිකුණාමලයේ කන්තලයේ තියෙන ව්‍යාපෘතිය ඝන මීටර 20000කින් වැඩි කරනවා. මුතුරවල තියෙන ව්‍යාපෘතිය සර් ඝන මීටර 8500කින් වැඩි කරනවා. ඊට පස්සේ 95%ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට වතුර දෙන්න පුළුවන් සර්. අතිගරු ජනාධිපතිතුමනි, මම ත්‍රිමන්දවාච්‍ය විද්‍යාලයේ අපේ ඉස්කෝලේට ක්‍රීඩා පිට්ටනිය යන ජනාධිපතිතුමනි, අපේ ඉස්කෝලේ ඉන්න ගොඩක් ක්‍රීඩා දක්ෂතා තියෙන පළාත් මට්ටමේ ජයග්‍රහණය කරපු සහෝදර සහෝදරියෝ හරි එක ලබා දෙන්නම්. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විහෙරතුංග යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් වැඩසටහනට එක්ව සිටියා. ගම සමග පිළිසඳර වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක්. මේ වැඩසටහනේදී ගම්වල තියෙන ප්‍රශ්නවලට වොහොම ඉක්මනින් පිළිතුරු ලබා දීමත් අපිට දකින්න ලැබෙනවා. අද ජනාධිපතිතුමා සහභාගී වුණු කිවුලේ කඩවල විද්‍යාලයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ත්‍රිකුණාමලයේ මැදවච්චිය විද්‍යාලයේ සිසුවියක් ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ තමන්ගේ පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින්. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා හැකි ඉක්මනින් මේ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්න කියලා යුද හමුදාපතිවරයාට උපදෙස් ලබා දුන්නා. චමින්ද, පැය දෙකක් යාමටත් පෙර යුද හමුදාව විසින් මේ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ආරම්භ කළා. අපේ ඉස්කෝලේට ක්‍රීඩා පිට්ටනිය යන ජනාධිපතිතුමනි, අපේ ඉස්කෝලේ ඉන්න ගොඩක් ක්‍රීඩා දක්ෂතා තියෙන පළාත් මට්ටමේ ජයග්‍රහණය කරපු සහෝදර සහෝදරියෝ හරි එක ලබා දෙන්නම්. යුදාමුදාවේ ඉංජිනේරු සේනාංකය පැය දෙකක් ගතවීමටත් පෙර ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ආරම්භ කළා. මැදවච්චිය විද්‍යාලයේ සිසුන් 250කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබනවා. දරුවන් කලාප හා පළාත් මට්ටමින් ක්‍රීඩා ජයග්‍රහණ රැසක්ද අත්පත් කරගෙන තිබෙනවා. එම දක්ෂතාද සැලකිල්ලට ගනිමින් විද්‍යාලීය ක්‍රීඩාංගණයේ මීටර 400ක ධාවනපදයක් ඉදිකිරීමටද නියමිතයි. පැය දෙකක් ගතවීමට පෙර යුදාමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යන්ත්‍රෝපකරණ සමගම නිලධාරි මහත්වරු පැමිණ මේ ත්‍රිමන්දවච්චිය විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය ආරම්භ කිරීමේ කටයුතු සූදානම් කළා. මේ ප්‍රදේශයේ දරුවෝ ක්‍රීඩාවට ඉතාම දක්ෂ දරුවෝ මීටර් 400 ධාවනපතයක් දක්වා සංවර්ධනය කිරීම සඳහා හමුදා යාන්ත්‍රික බලකායේ සේනාධිපතිතුමා කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා අද මේ ගම සමග පිළිසඳරක් වැඩසටහනට සහභාගී වීම තුලින් ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් සාර්ථකව අපිට සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ පාසල්වල පද්ධතිය තුල අධ්‍යාපන ශාස්ත්‍රය තුල අඩුපාඩුකම් රාශියක් සම්පූර්ණ කරගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ක්‍රීඩා පිට්ටනියත් සංවර්ධනය කර ගැනීමේ අවස්ථාව අපිට උදා වුණා. ඒක ලහිලහියේ කඩිනමින් මේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව අපි තව තවත් සතුටු වෙනවා මේ අවස්ථාව පිළිබඳව. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 4,06,633 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත්කරණය අදත් ක්‍රියාත්මක කෙරුණා. COVID-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ 30 වෙනි දිනටයි. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 13164 දෙනෙකු ඇතුළත්. අවශ්‍ය කරන ප්‍රමුඛතාවයේ අනුව කොයි කාණ්ඩවලට නිකුත් වෙන්නත ලබා දෙන්නේ කියන එක විටින් විට අපි සමාලෝචනය කරනවා. මොකද මෙහිදී අපි වැදගත් වන්නේ මේ එන්නත දීමෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණු දෙකක්. එකක් තමයි මරණ අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම. දෙවැන්න තමයි බොහෝවීම අඩු කරන එක. එතකොට දෙකම එකවර ඉෂ්ටකරන්න අමාරුයි. මොකද මේ දෙක සිද්ධ වන්නේ වයස් කාණ්ඩ දෙකක නිසා. මේ දෙක සමාන්තරව යෑම අත්‍යවශ්‍ය නිසා මේ මොහොතේදී අපි 30න් උඩ සියලු දෙනාටම මේක සමාන්තරව මේක දීමට තමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා මම හිතනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. අපි මේ මොහොත වෙනකොට යම් ප්‍රමාණයකට රෝගීන්ගේ අඩුවක් මේ දවස්වල දකිනවා. මේක පවත්වාගෙන යන්න නම් ජනතාවගේ සහාය ඉතාම අවශ්‍ය වෙනවා. මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. ඒ නාවින්න රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පිටුකෝට්ටේ සහ ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත් ලබා දීමද අද සිදු කෙරුණා. ඒ පිටුකෝට්ටේ මාතෘහා ළමා සයන මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙහිදී 2000ක පමණ පිරිසකට එන්නත ලබා දුන් බවයි. මේ වැක්සින් කරපුව හොඳයි. ඇත්තටම හරි සතුටුයි. මේ හිතටත් ලොකු සැනසෙල්ලක් නේ මේ වගේ දෙයක් වෙනකොට. මිගමෝ ප්‍රදේශයේ ග්‍රාමසේ වසම් 8ක වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ලබා දීම ඊයේ සිට ක්‍රියාත්මකයි. එන්නත් කරන කටයුතු සිදු කෙරෙන්නේ මේගමුව මහනගර සභා පරිශ්‍රයේදී. ප්‍රදේශයේ 7000කට පමණ එන්නත් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 21553 දෙනෙකුට මෙවන විට එන්නත ලබා දී අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. බොරැල්ලාවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත ලබා දීම සිදු කෙරුණේ බොරැල්ල කැම්බල්පිටියේදී. අද 1000කට පමණ එන්නත ලබා දුන් බව සෞඛ්‍යංශ ප්‍රකාශ කළා. අපි දකිනවා මේ වන විට COVID-19 රෝගී තත්ත්වය පැතිර යාම සෑහෙන දුරකට කොළඹ නගරය තුළ පාලනය වෙලා තියෙනවා. මේ තවදුරටත් පාලනය කර ගැනීම සඳහා තමයි රජය විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වූ මෝදර ලුමෙන්ඩල් කොටහේන ලුණු පොකුණ ග්‍රෑන්ඩ් පාස් ජින්තුපිටිය කෙසල්වත්ත යනාදී ග්‍රාම නිලධාරී කොට්ටාෂ 19ක් තෝරාගෙන එම ප්‍රදේශවල තමයි අවුරුදු 30ට ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දීම සිදු කරනු ලබනවා. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 78373ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 94.83ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 3813 දෙනෙකු ඇතුළත්. මෙමස ආරම්භයේ සිට අද දක්වා පූර්ණ සුවය ලබා 21212 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 748 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගය වැළඳුණු තවත් 220 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ COVID පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 13164ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,94,280ක්. මේ අතර කසක්ස්ථාන සංචාරකයන් 135 දෙනෙකු අද උදේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවෙන්නට පැමිණියා. මෙරටට පැමිණි 7 වෙනි කසක්ස්ථාන සංචාරක කණ්ඩායම මෙයයි. මීට පෙර පැමිණි සංචාරකයන් 165 දෙනෙකු එම ගුවන් යානයෙන් යලි සියරට බලා පිටත්ව යාමට නියමිතයි. ඇල්ල සංචාරක කලාපයට සංචාරකයන්ගේ පැමිණීම යලි වර්ධනය වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් සංචාරකයන්ගේ පැමිණීම පැවතුනේ ඉතා පහළ මට්ටමකයි. මේ අතර පොලිසිය සඳහන් කළේ අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔබ මේ ගත කරන්නේ සතිය අන්තයේ සෙනසුරාදා ඉරිදා දිනේ. සමහර ලාවට ඔබ පදිංචි නගරයෙන් වෙනත් ප්‍රදේශයක සංචාරකයෙකු දෙමින් ඉන්න පුළුවන්. මේ වෙලාවේදී විනෝද සවාරිකයෙකු දෙමින් ඉන්න පුළුවන්. කෙසේ වෙතත් තාමත් කොවිඩ් වසංගතය පිළිබඳ අවධානම අපිට තිබෙනවා. එන්නත් ව්‍යාපෘතිය ක්‍රමයෙන් කරගෙන ගියත් මේ අවධානම දුරු වී නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. කොරෝනා වසංගතයේ හමුවේ ඇමරිකානු ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ $1.9 1.9ක සහන සැලැස්ම එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව අද වන විට මිලියන 28.48 ඉක්මවා ගිහින් එරට මෙතෙක් සිදු වෙති කොරෝනා මරණ සංඛ්‍යාව 5,23,000කට අධිකයි. කොරෝනා වෛරසයේ සීක්‍රයෙන් බෝවන සුළු නව ප්‍රභේදය මෙවන විට ඇමරිකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවද එරට නවතම වාර්තා පෙන්වා දෙනවා. නව වෛරස් ප්‍රභේදය ආසාදිත 2150 දෙනෙකුට වැඩි පිරිසක් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වී ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. මේ අතර ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ යම් වැඩිවීමක් නැවත සිදු වෙති බව වාර්තා වනවා. ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම ආසාදිතයින් යලි වැඩිවීමට හේතු වී තිබෙනවා. මේ මාස තුළ රෝගීන් 256ක වැඩිවීමක් සිදුව ඇති අතර නවදිල්ලි නගරයෙන් පසුගිය දින 3 තුළ රෝගීන් 200කට අධික පිරිසක් හඳුනාගෙන තිබෙනවා. නගරයෙන් පරිබාහිර ප්‍රදේශ රසක් වෛරස් ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග මහාරාෂ්ට්‍ර සහ අමරාවති දිස්ත්‍රික්ක ආශ්‍රිතව යලි අග්‍ර දැමීමක් සිදු කෙරුණා. නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වීමත් සමග එරට විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නැවත වරක් වසා තැබීමට පියවරගත් බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් සඳහන් කළා. ඔක්ලන්ඩ්හි අගුළු දැමීම සතියක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපනයන කෘෂිකලාප ඇතිකිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කසාගල රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මකයි. වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ශේෂ්ත්‍රයෙන් 2% පවතින දායකත්වය 2025 දී 4% දක්වා වැඩි කිරීම සහ කෘෂි ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනයේ මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. ඒ අනුව පළාත් 9 තුළ පාරිසරික දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු අපනයන ඉලක්ක කරගත් කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග මෙන්ම TJC අඹ, මීමැසි පාලනය හා ආනයනය අවම කරගත් භෝග වගා කිරීම සිදු කෙරෙනවා. අනුරාධපුරයේ කුරුණෑගලයන දිස්ත්‍රික්කයන්හි වගාබිම් සහ වගාකරුවන් හඳුනාගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අධීරයේ වැඩ කටයුතු දැනට ක්‍රියාත්මකයි. 2021 වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප හෝ ගම්මාන 100ක් ස්ථාපනයට නියමිතයි. මෙමගින් ග්‍රාමීය ජනතාව ඒකරාශී කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කොට නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂිතයි. රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා TJC අඹපැලයක් රෝපණය කළා. ඉහළ අලුත් ඇවට මත්ස්‍යයන් මුදා හැරීමද සිදු කෙරුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදේශවාසීන්ට අඹ, කජු, ගම්මිරිස් ඇතුළු අපනයන භෝග පැල බෙදා දෙනු ලැබුවා. මෙම වැඩසටහනට සමගාමීව අනෙකුත් භෝගවලට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පෙළ ලක්ෂයක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම් කර තිබෙනවා. මේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියාව උපදින්නේ නැහැ. නිෂ්පාදනයේ ආර්ථිකයකට යනකොට තමයි රස්සා ඉපදෙන්නේ. අද රස්සාව යන පිටරට යන්න වෙලා අපේ ජනතාව මානසින් මොනතරම් වහලුම් කළාද කිව්වොත් මේ රටට අඹ, කජු, අන්නාසි, පෙර, ඉරටු කැටපෝල ගෙනාවට නොමේ hina වෙන්නේ. කජු වවනට, සියඹලා වවනට ඒවා වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කරන එකට තමයි මේ රටේ අය hina වෙන්නේ. නමුත් මතක තියාගන්න ඕන අපේ රටට අපේ ප්‍රතිපත්තියේ ඵලය දැන් ලැබෙනවායි කියලා මම විශ්වාස කරනවා. ආනයනය කරන්න රුපියල් මිලියන 1000ක් විතර මම හිතන්නේ වියදම් කරනවා අපි වාර්ෂිකව. අපි කහානනය කරන්නේ නැතුව ගොවියට කහව වාගන්න ඉඩ දුන්නා. කහ රටින් ගෙන්වන්නේ නැහැ කියලා. වෙළඳපොලේ කහ ඉගයි කියලා. දෙවන්ත විරෝධයක් රට තුල ඇතිකරන අපේ විපක්ෂය ඉදිරිපත් වුණා. නමුත් අපි ඉවසගෙන ඒ විරෝධයන්ට මුහුණ දීලා හොරෙන් එන කවත් වෙළඳ පොළට දාන්නේ නැතුව පේබිමේ කහ උපදින්නනම් අපි වැඩ කළා. අද වෙනකොට කහවලට පිටරට ඇදෙන රුපියල් මිලියන 1000ක් මේ රටට ඉතුරු වෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. මේ විතරක් නෙවෙයි 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණා අපනයන කුෂි භෝග ආදායම. අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000ක් දක්වා වර්ධනය කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද වෙනකොට තේ, පොල්, රබර් මත යපුණු ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා අඳුරනේ. ලක්ෂයක අඹ කලාපයක් අද දවසේ නිර්මාණය වෙනවා. මේ වත්තන පැල 25ක් ලබා දෙමි. පෞලි ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ තුලින් රටේ ජාතික ධනය නිර්මාණය කිරීමට ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කජු පෙළ ලක්ෂයක් සිටුව කජු කොරිඩෝවක් හදන්න අනුතුමා දැන් සැලසුම් සකස් කරනවා. එදා හදන්න හැදුවේ ඇමරිකාවේ ආර්ථික කොරිඩෝව. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝව. කසාගල රජ මහා විහාරාධිපති පූජ්‍ය තලම්පූරුවේ ඉන්ද්‍රසී සුමන, කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබෝක ධම්මින්ද, ඉතාලියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වගේගොඩ ශීලානන්ද යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළා. චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුද, ජානක වක්කුඹුර, DV චානක යන රාජ්‍ය අමාත්‍යවරුද, උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ප්‍රධාන දේ තමයි මේ එක වැවිල්ලක්වත් දිගට කරගෙන යන්න රජයන් අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා අපේ මේ කටයුතු නීතිගත කළ යුතුයි. මොන ආණ්ඩුවක් ආවත්, මොන ඇමතිවරයෙක් ආවත්, ඒක නොකඩවා සත්භාවයෙන් කරන මෙවැනි මහා ව්‍යාපෘති දිගටම කරගත යුතු තියෙනවා. අපි වගා කරන දේ අපනයන පිළිබඳවත් අපි අවධානය යොමු කරා. ලක්ෂ 18ක ආදායමක් ලැබුවා. පළවෙනි වතාවට. පාඩු ලැබෙමින් තිබෙන ලංකා සීනි සමාගම වසරකට රුපියල් කෝටි 140ක පාඩුව අපි රුපියල් කෝටි 130ක වාර්ෂික ලාභයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. වගේම පිළිබඳව විතරක් නෙවෙයි ලංකාවේ සමස්ත වැවිලි ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම ජාතික ආදායමට වර්ධනය කරමින් එකතු කර තිබෙන බවට අපි සිහිපත් කරනවා. අද අපි 75ක් ස්වයං පෝෂිත කරලා තියෙනවා. මේ කන්නේ වගා කරලා ඉවරනට පස්සේ මේ රටේ කහ වලින් ස්වයං පෝෂිත වෙනවා. බඩේනබු පහුගිය කාලේ ගෙනා පිටරටේ මිලියන 4000කට වඩා වැඩි මුදලක් බඩේනකු පිටරටින් ගේන්න වියදම් කරා. අද අපි 70%කට වැඩි ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය කළා. මේ කන්නෙන් පස්සේ අපි බඩේනකු වලින් ස්වයං පෝෂිත කරනවා. රාජ්‍යන් වලට මැදිහත් වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළ කරන බව චීනය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැප වී සිටින බවයි චීනය කියා සිටින්නේ. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන් වෙන්බින් කියා සිටියේ රටේ මානව හිමිකම් මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනයේ සංහිඳියාව ත්‍රස්තවාදයේ පිටුදැකීම හා බලපෑමට ලක් වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම අතින් ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරන බවයි. ඊට සහාය දක්වන බව චීන රාජ්‍ය නියෝජිතයා ප්‍රකාශ කළා. ජිනීවාහි දැනට ක්‍රියාත්මක මානව හිමිකම් වැඩපිළිවෙල ඔහුගේ දැඩි විවේචනයට ලක් වුණා. ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාව ගැන මානව හිමිකම් කවුන්සිලේදී විවේචන එල්ල වුණා. එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් අදහස් දැක්වුවා. ශ්‍රී ලංකාවට විරුද්ධත්වයේ පළ කළේ රටවල් 15ක් පමණයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූලික කණ්ඩායමේ රටවල් සකසා ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන මාස ජිනීවා සැසිවාරයේ අවසන් දින කිහිපය තුලදී සිදු කරනු ඇතැයි විශ්වාසයක් පවතිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව්වසරක් සපිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම සහ තරුණ සහ කාන්තා සම්මේලන දිවයින පුරා සාර්ථකව පැවැත්වෙනවා. සිව් දෙස සුරැකි සිව් වසර තේමාවෙන් සියලු රැස්වීම් සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇහැලියගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අද පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. අප්‍රේල් මැයි ඉවර වෙන්න කලින් 100% අවුරුදු 30ට වැඩි සියලුම දෙනා එන්නත් කරලා මේ රෝගය පළවෙනියෙන්ම ලෝකේ රටවල් අතරින් තුරන් කරන තැනට එන්නත් කිරීමේ ක්‍රියාවලිය කරන පළවෙනි රට බවට අපිපත් වෙන්න ඕන කියලා. සජිත් ප්‍රේමදාස ඕකට 7-5 වගේ කොච්චර පාර්ලිමේන්තු උඩ පැන්නද? එන්නතකෝ එතකොට එනවා එන්නත. දැන් ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඒවා සජිත්ත කී කරන්න අපිට වමනාවක් නැහැ. අපේ වැඩපිළිවෙල තුල ඒක තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය කාන්තා සම්මේලනය මරතිගහමුල පක්ෂ කාර්යාලයේදී පැවැතුනේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම මෙතවරණ කොටාෂයේ තරුණ නියෝජිත හමුවක් පැවැත්වුණේද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන්. ඒ මන්නාරම නගර සභා ශ්‍රවණාගාරයේදී අශෝක ප්‍රියන්ත, කාදර් මස්තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනතුම කාන්තා ආසන බලමණ්ඩල රැස්වීම අද නෙළුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සංවිධානය කෙරුණා. එය පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන්. මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මීට සහභාගී වුණා. මාර්ග පද්ධතියක් ඔබට හරියට හැදෙන්නට ඕනේ. මාර්ග පද්ධතිය හදන්නේ ඔබට ඔබේ දරුවන්ට පහසුවෙන් තමන්ගේ කඩේතුලිත් කරගන්න. අපි ලබන අප්‍රේල් 14 වෙනකොට හිනතු මාසනේ විතරක් නෙවෙයි මුළු රටේම සෑම විදුලි නැති සෑම නිවසකටම අපි විදුලි ලබා දෙනවා. අප්‍රේල් 14ට කලින් අපි ඒක කරනවා. ඒ නිසා කාන්තා මූලික කාන්තාවට ආර්ථිකය වෙනුවෙන් ශක්තියක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ රජය තුල අද වර්තමානයේ තුල නිර්මාණය වෙලා තියෙනවා. තවත් දේශීය පාත් කිහිපයක් ලොහොඩෙන්. අමාත්‍ය ආචාර්ය බන්දුන ගුණවර්ධන මහතා අද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි කටයුතු පිළිබඳව සොයා බැලීම අරමුණයි. දඹුල්ලේ ගොවීන්ගේ නිෂ්පාදන ගබඩා කර ඇති ශ්‍රීතාකාර පිළිබඳව සාකච්ඡාවක්ද දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. ඊට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ආහාර කොමසාරිස් ජේ ක්‍රිෂ්ණමූර්ති මහත්මියද මීට සහභාගී වුණා. හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂකාර බලකාය විසින් සිදු කළ මෙහෙයුමකදී මීට සමගාමීව රාගම ප්‍රදේශයේ සිදු කෙරුණු මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග රුපියල් ලක්ෂ 15ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවල මිල රුපියල් කෝටි 1.5ක් බවට තක්සේරු කර තිබෙනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර කෙරුණා. මිතුරන් 6 දෙනෙකු සමග පැමිණි බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර රාත්‍රියේ ගත කරමින් සිටි තරුණයෙකුගේ මළසිරුර එම කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනුණා. ඒ යුද හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමකින් අනතුරුවයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවිසාවේල්ල මානියම පදිංචි අකලංක පෙරේරා නැමැති 21 හැවිරිදි තරුණයෙක්. රාත්‍රී 9:30ට පමණ වැසිකිළියාමට අවශ්‍ය බව පවසා ඔහු කූඩාරමින් පිටතට ගොස් තිබෙනවා. ඔහු යලි නොපෙමිණීම පිළිබඳව මිතුරන් බදුල්ල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවයි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. මෙම කන්ද සංචාරයට තහනම් ප්‍රදේශයක් බවට බදුල්ල දිස්ත්‍රික් සම්පාදකයන කමිටුව තීරණය කර තිබූ ප්‍රදේශයක් බවයි අනාවරණය වී ඇත්තේ. ඒ සමගම ප්‍රතිප්‍රකාශය මිලිමාවටපත් වෙනවා.